දෙදාසික ලෝකුසලන් තරගාවලි අවසාන මහා තරගයේ මේ මොහොතේ දීපවත්වනවා නවසිලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර. ඉතින් අපි දැක්ක මේ තරගයේ ප්‍රධාන බඳුර පාද දෙන නවසිලන්ත කණ්ඩායමට ඉතාම සුපිරි ආරම්භයක් ලබා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. ඔබ දැක්ක මාටින් ගප්‍රිල් වගේ ක්‍රීඩකින්ද ඉතාමත් වේගෙන් ලකුණු ලබා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. නමුත් මේ තරගයේ තනිකර හාත්පසින් වෙනස් කරපු ක්‍රීඩකයා තමයි කේන් විලියම්සන්. අපි කේන් විලියම්සන් කියලා අපි දන්නේ ටච් ප්ලේ කෙනෙක්, සාමාන්‍යයෙන් හිමින් ලකුණු ලබාගෙන අවසානයේ ලකුණු වේගෙන් රස් කරන ක්‍රීඩකයෙක්. නමුත් මේ ඉනිම තනිකර හාත්පසින් වෙනස් කිරීමට කේන් විලියම්සන් සමත් වුණා. ඉතින් කේන් විලියම්සන් මේ තරගයේදී එක්තරා වාර්තාවකුත් බිඳිනම ඔහු තමයි දැන් අවසාන තරගයක වේගයෙන් අර්ධ ශතකයක් ලබාගත් ක්‍රීඩකයා ලෙස දැන් මීට පෙර එම් වාර්තාවට හිඟුම් කරන ලැබුවේ සංගක්කාර සහ ජෝ රූට්. ඉනිමේදී ඔහු තවත් කරපු සුවිශේෂී දෙයක් තමයි ඔහු ලෝකෙ ඉන්න හොඳම වේග පන්දුවන්නෙක් වෙන මිචෙල් ස්ටාක්. මිචෙල් ස්ටාක්ට ඔහු ලකුණු 22ක් ලබා ගත්තා ඉතාමත් පහසුවෙන්ම ඒ ඉනිම අතර තුර. ඉතින් ඒත් සමගම දැන් නවසිලන්තයට සුපිරි අවස්ථාවක් තියෙනවා තරගයේ ජයග්‍රහණය කරන්න. අපි බලමු නවසිලන්ත කණ්ඩායම මේ තරගයේ ජයග්‍රහණය කරන්න හැකියාවක් ලැබෙයිද නැද්ද කියලා.